සුබ දවසක්. අවුරුද්දෙන් පස්සේ අද මම හිතන්නේ වැඩ කරන දවස. මටනම් සමහර වෙලාවට හිතනවා නිවාඩු වැඩි දෝ කියලා. රටක් සංවර්ධනය වෙන්න රටක් ඉදිරියට ගෙන යන්න මේ තරම්ම නිවාඩුව આવුවොත් කොහොමද වැඩ කරන්න කියලා හිතනවා. කෙසේ වෙතත් නිවාඩුව ගත කරලා වැඩ කරන දවසේ වැඩ කරන ජනතාව ගැන කතා කරන මේ දිනේ ගැන කතා කරන්න ප්‍රස්තුතේ කරගෙන තව බොහෝ දේවල් කතා කරනවා රටේ දේශපාලනික කාරණාවන් පිළිබඳව. මොකද අද අපි කැලවලා තියෙන්නේ විශේෂ පුජ්‍යලෙක් විශේෂණමේ සුවිශේෂ අයෝ. ඔහු පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය කතානායකතුමා. ඒ වගේම වර්තමාන ආණ්ඩුව තුළ කන්ද තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යතුමා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභික චන්දිම වීරකොඩි ඇමතිතුමා තමයි අපි කැඳවලා තියෙන. සුබ දවසක් ඔබට. සුබ දවසක්. ඇමතිතුමා ඔබ මේ වැඩසටහන නරඹලා තියෙන සමහර විට සමහර නරඹලා නැත්නම් කෙසේ වෙතත් මේක මේ බලන් ඉන්න ප්‍රේක්ෂකයින්ට තේරෙන භාෂාවෙන් මේ දේශපාලනය කතා කරන වැඩසටහනක්. මම තේරෙන භාෂාවෙන් පැහැදිලි කරගන්න කැමති මේ දිනේ ගැන කතා කරන්න ආපු නිසා මේ මේ දිනේ ඇයි මේ පාලකයෝ අතට අරගෙන තියෙන්නේ මේක කම්කරුවගේ දිනේ ඇයි මේ පාලකයෝ අතට අරන් ඉන්න ස්වභාවයක් තියෙනවා පක්ෂ දේශපාලනයට නතු කරගෙන තියෙන ගතියක් තියෙනවා ඇයි මේ යමෙකුට ඒක පේන්න පුළුවන් ඇත්තටම පාලකයෝ ජනතාව වෙනුවෙන් එහෙම නැත්නම් වැඩ කරන ජනතාව වෙනුවෙන් තමන්ගේ දේශපාලන ශක්තිය පෙන්වන්න මේ අවස්ථාව උපයෝගී කර ගන්නවා කියලා. අපේ ඉතිහාසය දිහා බැලුවොතින් පහුගිය අවුරුදු 30 40 50ට ගියත් ඒක තමයි වෙලා තියෙන්නේ. අපි අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැටියට දීර්ඝ කාලයකට පස්සේ අපේ මැයිදින කමිටුව අපි වෙනද මැයිදින කමිටුවේ සභාපති වෙන්නේ ඇමතිවරයෙක්. අපේ මෙවර මැයිදින කමිටුවේ සභාපති අපේ වෘත්තීය සමිති නායක ලෙස්ලි දේවේන්ද්‍ර මහත්තයා. අපි ඒ උත්සාහයක් අරගෙන තියෙනවා. මම කියන්නේ මේකෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිකරම පක්ෂයේ දේශපාලන පැත්තකින් තියලා මේ කම්කරුවන්ට පමණක් දීලා තියෙනවා. නමුත් ආරම්භයක් කළා තියෙනවා. ඉතින් මේක මම හිතන්නේ ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතියේ එක අංගයක්. හැමදාම මේ දිනේ උපයෝගී කරගෙන තියෙන්නේ තමන්ගේ පක්ෂයේ දේශපාලන සංදර්ශනය කරන්න. අපි විතරක් නෙමෙයි. නෑ නෑ මම මේ මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට චෝදනා කරන නෙමෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ UMP එක ජනතා විමුක්ති පෙරමුණ සියල්ලම මේ මේක මේකේ හිමිකාරත්වයේ වෙන කෙනෙකුට දියන මේක නිකන් පාවිච්චි කරන ස්වභාවයක් තියෙනවා. පැහැදිලිවම අපි දැකලා තියෙනවා දැන් මේ අතිවාමාංශික දර්ශන කතා කරන පක්ෂ වල මේ දිනේ මේ අර පිට රටවල තියෙන මේ නිකන් සතුටට තියෙන පැජන්ස් තියෙන ඒ වගේ විවිධ සංදර්ශන එක්ක විවිධ නැටුම් එක්ක ඒ වගේ තියෙන්නේ මේ වගේ දේවල් වෙන රටවල තියෙන සංස්කෘතික සංදර්ශන වල. ඉතින් ඒක මම හිතන්නේ කාටවත් ඒක එකපාරට අපි ඇඟිලි හොඳයි නෑ නෑ ඇඟිලි දික්කීම නෙමෙයි මම මේ පාන්දරින්ම මේක නිකන් පැහැදිලි කරගෙන කතා කරේ. මම ඔබතුමාගේ පැත්තෙන් මට තව එකක් අහන්න තියෙනවා. කද්ද ඒකත් අහලම වෙන කාරණාවල දැන් ඔබලා මේ කතා කරනෝනේ මේ කම්කරුව ගැන. හැබැයි පහුගිය රජේ මං කියන්නේ මේ මේ පහුගිය රජයන් බොහෝ දේවල් කම්කරුවන්ට හානි කරා. ඒ වගේම පහුගිය රජයේ ඔබ ඇමතිවරයා ධර්මකෙන් කම්කරුවන්ට දැඩි ප්‍රහාරයකට ලක් වුණ තැන් තියෙනවා. මරණයට පවපත් වුණා. ඒ වගේ වෙලාවක ඔබගේ හැඟීම තිබ්බේ කොහොමද? මොකද්ද ඔබගේ හැඟීම උනේ? දැන් මේමයි රජයා කටයුතු කරනකොට ඇත්තටම අපි කියන්න ඕන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට කම්කරුවන්ට ශක්තිය ලබා දෙන්න මේ දිනේ නිවාඩු දිනයක් බවට පවපත් කරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයකින්. ඒ වගේම කම්කරු අයිතිවාසිකම් දිනා දෙන්න EPF ETF එක ඇති කරන්න මේ හැම දෙයකම මූලික වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයන්. ඒ වගේම සමහර අවස්ථාවල රජයේ මුළු රජය හැටියටම නෙමෙයි ඒ රජයන් ඉන්න අත්රෝත්මතිකව ක්‍රියාත්මක වෙන යම් උදවියගේ හැසිරීම තුළ කම්කරුවන් අත්පස්ථාවයකට පත්වෙන්න සිද්ධ වුණා. රාජනායකත්වය හැටියට ගත්ත තීන්දු තිබුණා. තේහින්දා විවිධ කාලවල දැන් 1980 වැඩවර්ජනේ වර්ජකයන් තාම අපි හම්බ වෙන්නේ නැව සහන ඉල්ලන්නේ. පත්වෙච්ච
පොඩි හේතුවක් මත එලියට දාපු ඒ උදවියට කිසිම රජයකින් සහනයක් දුන්නේ නැහැ. අදත් වෙනවා අපි හැමෝම. මම අහන්නේ තුනිලැලි සංස්ථාවේ සේවකයන්. ඔව්. තාමත් අපි මම අහන්නේ එමෙතුමා මේ 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 වගේ දේවල් වලටවත් උත්තර හදන්න නැති ආණ්ඩු මේ කම්කරුවට નિયમિત කම්කරුව වෙනුවෙන් වෙන් වුණ දිනය අත්පත් කර ගැනීම ඇතුළේ පොඩි සදාචාරාත්මක ප්‍රශ්නයක් තියෙනවා නේද? මේවා සමරන්න ඕනේ මේ සරල ප්‍රශ්න ටික විසඳලා නේ එමෙතුමා. නෑ පැහැදිලිවම දැන් අද අපි අපි පක්ෂයක් හැටියට රජයක් හැටියට අපි කියනවා කම්කරුවා වෙනුවෙන් තියෙන යම් එවන් කරදර වෙනුවෙන් අපි රජය හැටියට පක්ෂය හැටියට පෙනී සිටිනවා. කම්කරුවන්ට ඇත්තටම මේ කාලය තුල ඒ ආකාරයේ පහර දීමක් හෝ සේවෙන් දොට්ට දැමීමක් හෝ දැන් ඇත්තටම අපි කතා කරන අද අපිට අයිතියක් තියෙනවා කතා කරන්න. දැන් මේ මොහොතේ තියෙන අමුතුම දේශපාලන සංස්කෘතියක්. දැන් අපි දැක්කා 2001 අපි විපක්ෂයට ගියාම බුරුතු පිටින් සේවකයෝ එළියට දැම්මේ. මමම පෙන්ලා තිනවා නීතිඥයෙක් හැටියට 10000 ගානකට විතර එළියට දාපු සේවකයෝ වෙනුවෙන් කම්කරු විංච සභාවේ ඉඳන් සුප්‍රීම උසාවියේ. මම අද ඇමති ධූරය දරන කනිජ තෙල් සංස්ථාවෙත් 104 දෙනෙක් එළියට දාලා මම මේ සුප්‍රීම උසාවියට ගිහිල්ලා තමයි පත්වීම් ගත්තේ. හැබැයි මේ නව සංස්කෘතිය තුල මුල කාලේ කීප දෙනෙක් එළියට දැම්ම අපි නමුත් අපි කියන්න ඕන කිසිම කෙනෙක් එහෙම එළියට දාපු එළියේ ඉන්න ඇරියේ නැහැ. හැම දෙනාම අපි රජය හැටියට සහන දීලා තියෙනවා. දේශපාලන ભેදකින් තොරව අද අපේ ආයතනවල උනත් එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණේ හැම කෙනෙකුටම තමන්ගේ රැකියාව අහිමි කර වෙන්නේ වෙලා නැහැ දේශපාලන හේතු මත. දෙහිඳා අපිට රජයක් හැටියට අයිතියක් තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට අපිට අයිතියක් තියෙනවා. අපේ පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා තමයි මේ රටේ නායකයා, රජයේ නායකයා. ඒ වගේම කම්කරු අමාත්‍යතුමා ජෝන් සිනුරත්නමතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරේ. ඉතින් අපිට මේ දැන් හැමදාම කතා කරා පෞද්ගලිකාංශයේ සේවකයන්ට පඩි වැඩි කරනවා කියලා. හැමදාම වැඩි කරේ රජයේ සේවකයන්ට. අද අපිට පුළුවන් වුණා පෞද්ගලිකාංශයේ සේවකයන්ට පඩි වැඩි කරන්න රජයේ තීන්දුවකට අනුව. රජයේ සේවකයන්ගේ පඩියට එකතු කරනවා කියලා කිව්ව හැමදාම ලාවන්සස් හැමදාම මේ එල්ලලා තමයි දුන්නේ පඩියට. නමුත් මූලික පඩිය රුපියල් 10000කින් වැඩි කරන්නත් එහි මුල් කොටස අපිට රජ සේවකයන්ට ලබා දෙන්නත් මේ කාලය තුල පුළුවන් වුණා. හොඳයි. අමිතතුමා මම මේ නිකන් පසුබිම හදාගෙන මම මේව ඇහුවේ නැතුව ඔබතුමා උත්තර දීගෙන ගියොත් මොනවත් මේ රටේ වෙච්ච දෙයක් නෑ වගේ වුණොත් ඔබතුමාට හොඳ නෑ. මාධ්‍ය විදිකර මම මේව ඇහුවේ නැත්තම් ඒකත් හොඳ නෑ. මොකද ඊට පස්සේ අපි දැන් මෛරලි ගැන කතා කරගන්න ඕනේ. මේ නිකන් මේ පසුබිම අපි කතා කරගන්න ඕනේ. අමිතතුමා දැන් වෘත්තීය සමිති. ඔව්. මම දන්නවා දැන් මම මෙතනම සාකච්ඡා කරලා තියෙනවා දුම්රිය අමාත්‍යංශේ. දුම්රිය දෙපාර්තමේන්තුව ඇතුළේ වෘත්තීය සමිති 104ද 120 ගානක්ද කොහෙද තියෙනවා කියලා කිව්වා. මම හිතනවා කජදෙල් එහෙමයි. උගක් වෘත්තීය සමිති තියෙනවා. මේ වෘත්තීය සමිති වල දායකත්වයේ මොකද්ද කොහොමද ගන්නෙ ඔබතුමාලා මේ රටේ සංවර්ධන ක්‍රියාවලියට ආයතනික සංවර්ධන ක්‍රියාවලියට? ඇත්තටම අපි මගේ අමාත්‍යංශේ නම් අපි නිරන්තරයෙන් වෘත්තීය සමිතිත් එක්ක අපි සාකච්ඡා තියෙනවා. වෘත්තීය සමිති ඇත්තටම අපි දැන් අපි හැම දෙනාම කියන මේ පාලකයන් එහෙම නැත්නම් රජයන් දේශපාලන පක්ෂ මේ වතට ගන්නවා කියලා. ඒ වගේම අපේ වෘත්තීය සමිති සහෝදරවරුනොත් යම් මට්ටමකට එකතු වෙලා හිතලා තීරණය කරගන්න ඕන අපි කළ යුත්තේ කුමක්ද කියන එක. වෘත්තීය සමිති ඉල්ලීම් ජනතාව වෙනුවෙන් සේවකයන් වෙනුවෙන් ඉල්ලන්න ඕන. ඒ වගේම වෘත්තීය සමිති මුල් වෙලා තමන්ගේ ආයතනයේ අනාගතය වෙනුවෙන් කටයුතු කිරීමත් ඉතාම වැදගත්. ඒ අය ගන්න හැම තීන්දුවකදීම ඉල්ලන හැම ඉල්ලීමකදීම අනාගතේ තමන්ගේ ආයතනය ගෙන යන්නේ කොහාටද මේ තීන්දුව තුළින් ආයතනයේ අනාගතයට රටේ බලපෑමක් සිදුවෙන්නේ කොමක්ද කියන එක පිළිබඳ මම හිතන්නේ අවබෝධයක් කර තබා ගන්න. ඔව් මොකද අපිට පේන එළියෙන් බලපුවම ඇමතිතුමා පේන දෙයක් තමයි මේ වෘත්තීය සමිති මේ පාලනයට බාධාවක්. පාලකයෝ වෘත්තීය සමිති වලට කැමති නැහැ. එහෙම පොඩි ස්වභාවයක්
පිට පැඩුමට තියෙනවා. ඒක නැති වුණොත් තමයි ඇත්තම රටේ සංවර්ධනය වෘත්ති සමිති දායකත්වය මේ රටේ සංවර්ධන ක්‍රියාවලියට මේ රටේ ආයතන ගොඩනගා ගැනීම සඳහා භාවිත වෙන විදිහක් අපි කතා කළ යුතුයි. හොඳයි. පසුබිම කතා කරගත්තා. ඊළඟට අපි කතා කරන්නේ මැයි රැලිය ගැන මේ විරාමයෙන් පස්සේ. පාර්ලිමේන්තුවේ හිටපු කතානායක නියෝජ්‍ය කතානායක ඒ වගේම ඛනිජ සම්පත් සංවර්ධන අමාත්‍යවර මේ අලුත් ආණ්ඩුව ඇතුළේ චන්දිම වීරක්කොඩි මැතිතුමා කැඳවල තියෙන හබරදු ආසනේ ශ්‍රී ලංකා දස් පක්ෂයේ නියෝජිතය අමිතතුමනි, අපි මැයි රැලිය ගැන මේ ඊළඟ වෙළඳ විරාම වෙනකන් කතා කරන්න මම කැමතියි. දැන් මැයි රැලිය කතා වෙන්නේ කම්කරුවන්ගේ අයිතිය, කම්කරුවගේ සුරක්ෂිතකම. මම අහපව් මං හිතන්නේ අහපව් කිය යුතුයි මැයි රැලිය කොහෙන්ද පටන් ගත්තේ අරම මං කිය යුතු නැහැ කාලේ මේක කරගන්න ඕනේ ඉඳන්. කෙසේ වෙතත් දැන් මේ වෙනකොට මැයි රැලිය පිළිබඳ කතා වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒව නෙමෙයි. මැයි රැලිය ගාල්ලෙද කිරුළපනද කියලා. මොකද්ද මේ தත්තේ? මෙහෙමයි. ඉතින් ශ්‍රී අපි පක්ෂයක් හැටියට ගත්තම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පක්ෂයක් හැටියට තමයි අපි එදා බණ්ඩාරනායක මහත්තයා මේ පක්ෂය බිහි කළා. එතුමා රජයට, රටට, ජනතාවට අතිවිශිෂ්ට මෙහෙවරක් ඉතාම කෙටි කාලයක් තුළ ඉටු කරලා ඝාතනය වුණාට පස්සේ බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් බොහොම අමාරු වකවානු පහසු කරමින් අපේ පක්ෂය 1970න් පස්සේ 8 දෙනෙකුට බැස්සා. පැරදුනාට පස්සේ ඊට පස්සෙත් 2-3 පාරක් පක්ෂේ කැඩුනා. පක්ෂේ කැඩිලා නැවත චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය 1994 යහම බලයට පැමිණිය. එහෙන් බලයට ඇවිල්ලා අවුරුදු 20ක් මේ රටේ ආණ්ඩු කරා තනි සන්ධානයක් පක්ෂයක් හැටියට. ඉන් අනතුරුවත් අපේ අවාසනාවකට පක්ෂේ අපි පක්ෂයේ ජනතාව බලාපොරොත්තු වෙච්ච ප්‍රතිසංස්කරණවලට යොමු වීමට නොහැකි වීම තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ නොවන විවිධ දෙනාගේ බලපෑම් තුළ අපට සිද්ධ වුණා ජනතා බලාපොරොත්තු වෙච්ච ප්‍රජාතන්ත්‍රවාදී තත්ත්වයන් පක්ෂය තුළ ඇති කරගන්න නොහැකි වුණා. ඉතින් ඒ තුළ අපිට පරාජය වෙන්න සිද්ධ වුණා. මම පොඩි බාධාවක් කරන්නද? ප්‍රජාතන්ත්‍රවාදී දිනාගන්න පක්ෂය ඇතුලේ නොහැකි වුණාද? ඔබලා ඒ සඳහා ක්‍රියාත්මක වුණේ නැද්ද? බලපෑම් කරේ නැද්ද? නෑ, පැහැදිලිව මම ඉතාම විවෘතව කියන්න ඕන. අපි විවෘතව කතා කරන්න ශක්තියක් තිබිච්ච පක්ෂය. නමුත් අවාසනාවකට ඒ තත්ත්වයන් දිනා ගැනීම සඳහා කටයුතු කරපු සමහර නායකයන්ට වෙච්ච ප්‍රශ්න තුල අපට සිද්ධ වුණා නිහඬ වෙන්න. උදාහරණයකට මංගල සමරවීර ඇමතුමා, වර්තමාන එක්සත් ජාතික පක්ෂයේ ඉන්න එතුමා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරිකවරයා, එතුමා වැරදි පෙන්නා දෙන්න ගියාම එතුමාට සිද්ධ වෙච්ච තත්ත්වය අපට මතකයි. ඉන්න අනතුරුව අපි විතරක් නෙමෙයි බොහෝ පිරිස් නිහඬව කටයුතු කරන්න සිද්ධ වුණා. මොකද අපි මහජන නියෝජිතයෝ, ජනතාව වෙනුවෙන් ඒක වගකීම ඉටු කරමින් සිද්ධ වුණා. කෙසේ වෙතත් අපි පක්ෂයේ මහලේකමයි පක්ෂයේ සභාපතිතුමයි අතර තනගයක් තිබුණේ. අපි එදත් වැඩ කරේ පක්ෂයේ සභාපති හැටියට පක්ෂයේ නියෝජිතයට. නමුත් එතුමා පැරදුනා. ඉන් අනතුරුව එතුමා විසින් පක්ෂය බාර දුන්නා. පක්ෂයේ හිටපු නායකතුමා වෙච්ච මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් අපි ඉතාම වගකීමෙන් කියන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඇවිල්ලා පක්ෂය ඩැහැගත්තේවත් බලෙන් ගත්තේවත් නැහැ. ඉතින් එතුමා මහින්ද රාජපක්ෂ මහත්තයා අපි ඉස්සරහා අපි මේ ගැන සාකච්ඡා වලට මැදම කාර්යසභිකයෝ හැටියට සම්බන්ධ වුණාම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා තමයි කිව්වේ අදම, එදා කිව්වේ වහාම අදම ජනාධිපතිතුමා හම්බ වෙන්න වෙලාවක් යොදා ගන්න කියලා. අපි හිතුවේ නැහැ එච්චර ඉක්මනට පක්ෂ බාර දෙන්න එතුමට ඕන කමක් තියෙයි කියලා. ඊට පස්සේ මට මතකයි මහින්ද අමරවීර ඇමතුමත්, ඩිලාන් පෙරේරා ඇමතුමත්, මමත්, ලසන්ත අලගේ වන්න ඇමතුමත් වර්තමාන අපේ ජනාධිපතිතුමාගේ නිල නිවසට ගිහිල්ලා අපි එතුමාට කිව්වා මේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා
ඔබතුමා අදම හම්බ වෙන්න ඕන කියලා. එතකොට ඇතරම එතුමා ජනාධිපති වෙලා දවස් දෙකක් විතර. එතුමා මට මතකයි ඒ වෙලෙම කිව්වා බලලා මට තව මේ රාජකාරී කීපයක් තියෙන අපි කොහොම අපි තේරෙන ඔබතුමා පත් වෙච්ච ගමන් මම කෝ කමක් නැහැ. එතුමා කිව්වේ ෂර්ට මාව හම්බ වෙන්න ඕන කමක් එච්චර අදම ඕන නම් මං එනවා රෑ 9:00 මාරට විතර එන්නම් මම එන්නම් කතා නැහැ එතුමාගේ නිල නිවසට කියලා. එහෙම තමයි එතෙන්ට ගියේ. ගියාම අපි ඔක්කොම ඉස්සරහා එතුමාලා දෙන්න එකතු වෙලා ඊට පස්සේ චමල් රාජපක්ෂ හිටපු කතානායකතුමත් එක්ක ඇතුළට ගිහිල්ලා තුන් දෙනා සාකච්ඡා කරා. සාකච්ඡාවේදී කියලා තියෙන පක්ෂ බාර ගන්න කියලා. ඉතින් එමෙලියට එළියට ආවා. එතකොට හිටියා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරු 20ක් 30ක් ඒ රජයේ ඒ මොහොත වෙනකොටත් මම හිතන්නේ දියුරුන් දෙල් තිබු ඒට පවිත්‍ර වන්නේ ආරච්චි ඇමතුමිය ජොන්සන් විරත් ඇමතුමා අපේ මහින්ද සමර මහින්ද අමරවීර ඇමතුමා ඇතුළු 20 ගණක් හිටියා. දැන් අපිට එළියට ඇවිල්ලා මම පක්ෂ බාර දුන්නා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට කියලා වාඩි වෙලා කිව්වා මොකද්ද කොහොමද මෛත්‍රී මේක කරන්නේ කියලා. එතුමා කිව්වා මේ ෂබට අවශ්‍යයි මගේ මේ නිලධාරි මණ්ඩලයක් පත් කරගන්න. කොණ්ඩායම් පක්ෂය ඔයාගේ දැන් ඔයාට ඕන විදිහට කරගෙන යන පක්ෂයේ ඉස්සරහට ගියේ. ඉතින් එහෙ දැන් ඕක සාමාන්‍ය ජනතාව දන්නේ නැහැ නේ මිතුනේ. මං අහන්නේ එහෙම දීපු පක්ෂයට පක්ෂයෙන් ගන්න තීරණ වලට විරුද්ධව මේ වගේ තීරණ ගන්න මොන පදන මම මතද? නෑ ඇත්තටම මම හිතන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කිසිම ආකාරයකින් එහෙම තීන්දුවක් ගන්න හදවතින්ම ක්‍රියාත්මක වෙන කෙනෙක් නෙමෙයි. ඔබතුමා තවදුරටත් ආරක්ෂාකාරී වෙනවා. නෑ ආරක්ෂාකාරී නෙමෙයි. මොකද එතුමාගේ හැසිරීම බැලුවම එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මහා පාර්ලිමේන්තු මන්ත්‍රී වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිසා ඇමති වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් විපක්ෂ නායක වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිසා අගමැති වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිසා දෙපාරක් ජනාධිපති වෙච්ච කෘතවේදී කෙනෙක්. එතුමා එහෙම මං හිතන්නේ හීනකින්වත් තනියම තීන්දු කරනවා කියලා. නමුත් අවසනාවකට එතුමාට බලපෑම් කරන කණ්ඩායමක් ඉන්නවා. ඒ බලපෑම් කරන කණ්ඩායම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ නෙමෙයි. දැන් එදා ඇත්තටම අපේ ආණ්ඩුව තියෙන කොටත් දැන් අද බලන්න මේ මම ඉතාලම වගකීමෙන් කියන්නේ අපි මේ බලපෑම් කරන කණ්ඩායමේ කී දෙනෙක් ඉන්නවද ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ. අද අපිට අපේ පක්ෂය ගැන කතා කරන්නේ උදේගමන්පිල මහත්තයා තමයි ලොකුවටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය ගැන. එතුමා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකෙක් නෙමෙයි. එතුමා එක්සත් ජාතික පක්ෂෙත් එක මං හිතන්නේ හෙළවුරුමේ ඉස්සෙල්ලාම දේශපාලනයට ආවේ පාර්ලිමේන්තුවට එකතු වෙච්ච. ඊට පස්සේ කවුද විමල් වීරවංශ මහත්තයා. එතුමා ජනතා විමුක්ති පෙරමුණේ ඊට පස්සේ ජාතික නිදහස් පෙරමුණේ දැන් තවම එකක. හැබැයි ඒ වගේම ගාමිණී ලොකුගේ මහත්තයා. ඉතින් අපි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට ගාමිණී ලොකුගේ කියනකොට එතකොට ඊරියකා දැක්කා වගේ තමයි බය හිතෙන්නේ. අපේ මේ දකුණු පළාත් සභාවට ඇවිල්ලා අපිව බය කරන්න ආපු ප්‍රධානම කෙනා. ඉතින් එතුමා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරන්නද කතා කරන්නේ. අපේ බන්දුල් ගුණවර්ධන ඇමතිතුමාලා, ජීඑල් පීරිස් ඇමතිතුමාලා 2001 අපේ පක්ෂය විනාශ කරන්න මූලික වෙච්ච එක්සත් ජාතික පක්ෂයේ උදවිය. දැන් මං අහන්නේ හරි ඇත්තම කියන්නේ මේ වගේ ජොන්ස්ටන් ෆර්නැන්ඩෝ ඇමතිතුමා, කේලි රම්බුක්ව මේ ඔක්කොම ඉදිරියෙන් ඉන්නේ කවුද? ඉතින් එතකොට ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක් වෙච්ච මහින්ද රාජපක්ෂ මහත්තයා මං හිතන්නේ එතෙන්දී යම් අපහසුතාවයකට පත් වෙනවා මේ වටේ ඉන්න කණ්ඩායමේ බලපෑම තුළ. ඉතින් නමුත් මම අදටත් විශ්වාස කරනවා මේ තත්ත්වය මේ බලපෑම් වලින් මිදිලා ඍතුගම් තේරෙන ෘතවේදී කෙනෙක් හැටියට අපි මේ රට ත්‍රස්තවාදීන්ගෙන් නිදහස් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට රජයට රටට නායකත්වය දීම ගැන මහින්ද රාජපක්ෂ මහත්තයාට අදත් ගෞරවය තියෙනවා. අපි ඒ ගෞරවය අපි කුහකව නැති කළා නැහැ. නමුත් එතනින් එහාට මේ රට ජනතාව වෙනුවෙන් රට වෙනුවෙන් ගෙන යා යුතු වෙනස්කම් කිරීම සඳහා අපේ යම් අඩුවක් ඇති වුණා පහුගිය රජේ. ඒ අඩුව පුරවන්න තමයි ඒක කරන්නේත් වෙන කෙනෙක් නෙමෙයි. අපේම පක්ෂ මහලේකම්වරයා පොඩිම තැනින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයට ආපු. අද සමස්ත වැඩ කරන ජනතාව වගේම දේශපාලන පාක්ෂිකයෝ හැටියට අපි සතුටු වෙන්න ඕන. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගමක සමිතියක සමාජිකයෙක් හැටියට බැඳිච්ච කෙනෙක් අද පක්ෂේ නායකයා වෙලා තියෙනවා. වෙනදා පක්ෂේ නායකයා හැටියට හිටියේ බණ්ඩාරනායක මහත්තයා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන්. ඉතින් ඔව අමතක වෙලා තිබ්බනේ ඇමතිතුමා හුඟක් එතුමා ජනාධිපතිවරණේ ඉල්ලද්දි.
මෙමයයි. එතුමා ජනාධිපතිවරණය ඉල්ලද්දී මෙහෙම අපි විවෘතව කතා කරන්න එපා. අපි දේශපාලන දර්ශනයක් මත තීන්දුව ගන්න උදවිය. මම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක්. අපේ දේශපාලනය තුළ අපි ඇත්තටම එදා අහන්න අපේ විදුර වික්‍රමනායක මන්ත්‍රීතුමාලා ඇතුළු අපි කණ්ඩායම පාර්ලිමේන්තු කැන්ටිමේ අන්තිමට කතා කරේ මේ පහුගිය ජනාධිපති ඡන්දේට කොහොමද අපි කරන්න කියන මුණ දෙන්නේ. එතකොට අපි තීන්දුව කරා එනම් අපි දිනලා ජනවාරි මාසේ 9 වෙනිදා අපි එකතු වෙලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට කියනවා මේ ක්‍රමය හරියන්නේ නැහැ කියලා. එහෙම කියමු කියලා ආත්ම ශක්තියක් අරගෙන තමයි අපි මැතිවරණයට උදව් කරන්න පක්ෂය වෙනුවෙන්. මොකද අපිට වෙන පක්ෂයකට යන්න බෑ. පක්ෂයට විරුද්ධව අපි කවදාවත් ගිහිල්ලා නැහැ. ඉතින් එහෙම තත්වයක් තුළ අපි පක්ෂ ප්‍රතිපත්තිත් එක්ක හිටියා. ඒ වගේම තමයි අද අපිට ඇත්තනම් පක්ෂය තුළ ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවා. මේකත් අපි කියන්න ඕන. අද අපිට පක්ෂයේ තුල මධ්‍යමකාරක සභාව තුල අපිට මිනිසුන්ගේ මතය පක්ෂයේ මතය පිළිබඳ අදහස් කියන්න පුළුවන්. අද අපිට පුළුවන් මේ මෛත්‍රීපාල සිසේනා ජනාධිපතිතුමාගේ යටතේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් අපිට රටට පක්ෂයට කරපු දේවල් ගැනත් කතා කරන්න. නමුත් අපිට පහුගිය කාලේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය විසින් පක්ෂයට රටට කරපු යම් සේවයක් ගැන කතා කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඉතින් මේ අපි විවෘතව කතා කරන්න ඕනේ. සමහර කට්ටිය මොකද අපේ අහිංසක මිනිස්සු ගම්වල ඉන්න පාක්ෂිකයෝ එදා පක්ෂේ නායකයා හැටියට හිටපු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පරාජය වීම තුළ අනුකම්පාව එතුමා වෙත තියෙනවා. ඉතින් ඒ අයට ඇත්තටම මෙතනින් එහාට සමහර උදවිය ඇවිල්ලා කියනවා හෙට ආණ්ඩුවක් ගන්නවා කියලා. ඉතින් ඇත්තටම අපි කල්පනා කරන්න ඕන ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ බුද්ධිමත් වෙන්න ඕන. රටේ ජනතාව බුද්ධිමත්. මේ ජාතික රජයක් හැටියට අපි ඉන්නේ. මේ රටේ ජනාධිපතිවරයාට හැර එක්සත් ජාතික පක්ෂයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජනතාව බලය දීලා නැහැ. ඒකෙන් තේරෙන්නේ මිනිස්සු එක්සත් ජාතික පක්ෂය හැටියට පක්ෂයට පිළිබඳ විශ්වාසයක් හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට පක්ෂය කෙරෙහි විශ්වාසයක් හෝ නොමැති බව කාටවත් 113ක් දුන්නේ නැහැනේ. ඉතින් මේ කාලය තුළ අපි මේ මිනිස්සුන්ගේ විශ්වාසය තහවුරු කරන වෙනස්කම් ඇති කරගන්න ඕන. අපි හැමදාම කතා කරපු ව්‍යවස්ථා සංශෝධනය කළා. කරේ මේ කාලේ කරන්න හදන්නේ බොහෝදුරට කරේ. අපි කතා කරපු කොමිෂන් සභා ටික පීටුවේ මේ කාලේ. ඉතින් අපි කතා කරන විනිවිද පේන යාන්ත්‍රණ ක්‍රියාත්මක වෙන්නේ දැන්. අපි කියන්නේ 100%ක්ම මේ පාරිශුද්ධයි කියන්නේ ආරම්භයක් කරලා තියෙනවා. වැරදි තියෙනවා මේ ආණ්ඩුවෙත්. පැහැදිලිවම මේ ආණ්ඩුවේ තියෙන වැරදි පෙන්වා දෙන්නත් අපිට ශක්තිය තියෙනවා. අපිට අපි ඒවට විරුද්ධයි. වැරදි නම් මාධ්‍ය නිදහස අද බොහෝ දුරට තියෙනවා. සමහර තැන්වල මාධ්‍ය නිදහස අයුතුලෙත ප්‍රයෝජන ගන්න අවස්ථාවත් අපි දකිනවා. ඒ වගේම නිදහසට බාධා කරන්න උත්සාහ ගන්න උදවිය පිළිබඳවත් අපි දකිනවා. හැබැයි හැම එකටම විසඳුම් ලැබෙන්නේ මේ යුගයේ. ඉතින් මේ කාලේ මේ වෙනස ඇති කර ගන්න අතරේ සමහර කියනවා පොදු විපක්ෂ වාඩි වෙලා අපි ආණ්ඩුවක් ගන්නවා. අපිත් කැමති ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක් හැටියට අපේ අරමුණ කවදා හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආණ්ඩුවක් ගන්න එක. නමුත් අපි ඒක ජනතාව නොමග යවල කරන්න බෑනේ. එක්සත් ජාතික පක්ෂයේ තරමුණ ඒක තමයි. ජනතා විමුක්ති පෙරමුණේ අරමුණත් ඒක. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකය තරම් මේ මේ අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් හදනවා කියන කතාව මට එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයන්ගෙන් ඇහිලා නැහැ. ඔව් ටිකක් අඩුයි. ඔව් මං හිතනවා මේ ආණ්ඩුව හදන්න වැඩි ශක්තියක් සහ බලයක් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්තුමා එකතුනේ එක්සත් ජාතික පක්ෂෙත් එක්කනේ. මං හිතනවා ඒකේ හින්දාද මං දන්නේ නැහැ. මේ මේකේ පොඩි වැරද්දක් තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්තුමා එක්සත් ජාතික පක්ෂෙත් එක්ක එකතුණා කියන එක වැරදි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්තුමා එක්සත් ජාතික පක්ෂයේ ඇතුළු තවත් පක්ෂ සන්ධානයක අපේක්ෂකයා බවට පත් වුණා. හොඳයි හොඳයි මිතුමයි ගැන අපි කතා කරමු. හින්ද රාජපක්ෂ ජනාධිපතිතුමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා හැටියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්බන්ධ සන්ධානයක අපේක්ෂකයා බවට. හොඳයි මිතුනි. අපි කතා කරමු. මං හිතන්නේ අපි පිටපැන්න අපිට ඕනකම මේ රැළිය ගාල්ලද කිරලපනද කියන ප්‍රශ්නෙට තමයි මේ වෙන වංගුවක් ගියේ. ඒ වගේ පාඩි විඩාඩියක් මට කියන්න දෙන්න. නෑ මට වෙලාව බලලා අපි ගාන කතා කරමු. හොඳයි විරාමයක් ගන්නවා. චන්දිම වීරක්කොඩි ඇමතිතුමා, කන්ති සම්පත් සංවර්ධන අමාත්‍යතුමා, හිටපු නියෝජ්‍ය ඇමතිතුමා,
මට හුඟක් දේවල් කතා කරන්න තිබ්බට දිග උත්තරයක් දුන්නා පවුගේ ප්‍රශ්නෙට. මම හිතන්නේ ඒක සාධාරණකරන්න මම හිතනවා මේ ඇතුලේ තියෙන පොඩි අදහසක් මේ මම හරියට දන්නේ නැහැ. අපිට තිබ්බා ඒ ආණ්ඩුව නිවැරදි කරගන්න නමුත් අපි නිහඬ වෙලා හිටියා වගේ අදහසකුත් මං හිතන්නේ තියෙනවා හිතේ වේදනාවකුත් තියෙනවා ඔබතුමාගේ හිතේ කතාව ඇතුලේ පේන්නේ ඒක කෙසේ වෙතත් මේක निराකරණය කරගන්න බැයිද මට තියෙන ප්‍රශ්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රැස්වීම ගාල්ලේද කිරුණපේනේද කියන එක නෙමෙයි හැබැයි කම්කරුවට මොකක් හරි අයියක් තිබ්බනම් ඒක දියාරු වෙන එකයි මේ පක්ෂ දේශපාලනේ මේව අයිති කරගෙන මේ මේ කන්සෙප්ට් එක සංකල්පය දියාරු කරන එකයි අපිට තියෙන ප්‍රශ්නේ ජනතාවට තියෙන ප්‍රශ්නේ එකයි මේක නිවැරදි කරගන්න බැයිද පක්ෂය ඇතුලේ නෑ පැහැදිලිවම එහෙම දියාරු වෙන්න ඉඩ තියන්නේ නැහැ මම එකයි කිව්වේ අපි ප්‍රථම වතාවට රටේ ප්‍රධාන දේශපාලන පක්ෂයක් මේ දින කමිටුව පක්ෂයේ කම්කරු නායකයාගේ ප්‍රධානත්වයෙන් මෙහෙයවීමෙන් තමයි අද සංවිධානය වෙන්නේ කවදාවත් එහෙම තිබිලා නැහැ වෙන පක්ෂකවත් තිබිලා නැහැ මම සමා වෙන්න මම එක අදහසක් ඕකට කියන්නම් ඔව් මේ මම මේ කම්කරුනායකින්ට කරන හානියක් නෙමෙයි ඔව් ඒගොල්ලෝ පෘථග්ජන මිනිස්සු අර ලංකාවේ මාධ්‍ය වේදිකාව වගේ ඔව් ලංකාවේ මාධ්‍ය වේදිකාවත් අර්ථයෙන් ගත්තාම අය ඉන්නවනේ පත්තරවල නංවල ඉන්න ඒ වගේ මාධ්‍ය වේදිකාව ඉන්නේ ආයතනවල මාධ්‍ය වේදිකාව නෙමෙයි හිම මාධ්‍ය වේදිකාව ඉන්න බෑනේ මාධ්‍ය වේදිකාවගේ නම් හරේ එකයි ඒකනේ අදහස ඒ වගේ කම්කරුනායකයෝ අන්තිමට පක්ෂයක් නියෝජනය කරමින් පක්ෂ ඇජෙන්ඩා එකකට වැඩ කරන්නේ ඒකම් කරුණායකයන් ප්‍රතිඵලය අල්පයි මගේ අදහස නෑ මේ බයි ඉතින් දැන් අපේ කම්කරු සංවිධාන ෘත්‍ය සමිතිය නියෝජනය කරන්නේ මේ දේශපාලන පක්ෂ දැන් අපේ ශ්‍රී ලංකා මේ රටේ වෙන වෙන බොහොම අතලොස්සක් තමයි තියෙන්නේ දේශපාලන පක්ෂ නියෝජනය නොකරන ෘත්‍ය සමිතිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැවැන්ත ෘත්‍ය සමිති ජාලයක් තියෙනවා එක්සත් ජාතික පක්ෂෙත් තියෙනවා පක්ෂ සමාජිකයන් බොහොම අඩුවෙන් ඉන්න ජනතා විමුක්ති පෙරමුණේ මම හිතන්නේ ශක්තිමත් ජාලයක් තියෙනවා ඒ හින්දා මේක තමයි අපේ සංස්කෘතිය ඒ සංස්කෘතිය තුළ පිහිටගෙන තමයි අපි මේ කටයුත්ත කරන්න ඕනේ ඉතින් පළවෙනි දේ පක්ෂයටම දේශපාලන පාක්ෂයේ නායකයෝ ඇමතිවරු නායකත්වය ගත්ත මේ ෘත්‍ය සමිති දිනය අපි අද පක්ෂයේ ඉන්න ෘත්‍ය සමිති නායකයාට බාර දීලා තියෙනවා. ඒ තුළ ඒ වගේම අපි පක්ෂයේ මේ තුලින් රජය තුලින් කම්කරුවා ශක්තිමත් කරන්න ඒ වෙනුවෙන් හඬක් නගන්න අපි කණ්ඩායමක් සකස් කරලා තියෙනවා. ඒක දියාරු වෙන්න දෙන්නේ නැහැ. ඒ වගේම නමුත් අර මං කලින් උත් කිව්වේ මේ නොමග යැවීමක් තියෙනවානේ. කාමෙක් හිතනවා ආණ්ඩුවක් ගන්න පුළුවන්. ආණ්ඩුවක් ගන්න අපිත් කැමතියි. නමුත් ඉතින් 40ක් മന്ത്രിවරු එකතු එකට ඉඳගෙන 113ක් වෙනකන් එකතු කරන්නේ කොහොමද? ඉතින් මේ தත්වෙම දැකපු ඉඳන්නේ දැන් ගිය ආණ්ඩුව කාලේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෝ ඇයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිමත් එක්ක එකතු වුනේ? එයා දැක්කේ එයා හිතුවේ නැහැ කවදාවත් මේ 60 ගානක් තියාගෙන 60 ගාන 113 කරන්න පුළුවන් වෙයි කියලා. නිකන් සාමාන්‍ය කට්ටිය නෙමෙයිනේ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨතමයෝ කවුද? දාරත්න ඇමතුමා ලොකුගේ ඇමතුමා ලක්ෂ්මන් සෙනවිරත්න ඇමතුමා කවුද මහින්ද සමරසිංහ ඇමතුමා රඹුක් රැල් ඇමතුමා ජෝන්ස්ටන් ඇමතුමා මේ වගේ මට නම් කියන්න මතක නැහැ කවුද කාඩ ඇමතුමා ඒ වගේ මං හිතන්නේ 30 ගණක් ඇවිල්ලා හිටියා ඉතින් අනිත් පැත්තට ගියන අයට දිනුනනේ නම් අපිට 60 ගණක් තියෙන මේ තව 60 ගණක් ගත්තා නම් අපිට ආණ්ඩුව හදන්න පුළුවන් ඒ වගේ මේ මිත්‍යා මතයක් ඇති කරගන්න හොඳ නැහැ. හැබැයි තයි වගේ මතක තියාගන්න ඕන ඉදිරි මැතිවරණය නැවත තියෙන්නේ. පාර්ලිමේන්තු මැතිවරණය තියෙන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ජනාධිපති පුටුවේ ඉඳගෙන පක්ෂනායකකමේ ඉඳගෙන. ඉතින් ප්‍රායෝගිකව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලයට ගේන්න අවශ්‍යයි කියලා හිතන බුද්ධිමත් කොටස් තේරුම් ගන්න ඕන පක්ෂනායකයා රටේ නායකයා තරහ කරගෙන ආණ්ඩු හදන්න බෑ කියලා. දැන් උතර අනික් ප්‍රශ්නේ තමයි මම අහන මේ මට මම මෙහෙම ගත්තත් එහෙම දැන් පක්ෂයක විනයක් තියෙනෝනේ. ඔව්. පක්ෂයක විනයක් තියෙන්න එපා. මේ විනය ක්‍රියා මම මේක මහලිකන්තුමයෙන් අහන්න ඕනේ ප්‍රශ්නේ දැන් ඔබතුමයෙන් අහන්නේ. නමුත් ඒ විනය බිඳලා මේ කට්ටියක් මෙතනට ගියාම පක්ෂේ සාමූහික හැංගීමට කණ්ඩායම් හැංගීමට මේ විනය පද්ධතියට මොකද වෙන්නේ? ඒක තමයි ඒක ලොකු ප්‍රශ්නයක් ඇත්තටම අපිට
අපි අවුරුදු 10ක් තිස්සේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හැමදාම පක්ෂ නායක හැටියට හැම රැස්වීමෙදිම කිව්වේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්ද තමයි අපි මෙතන ඉන්නේ. අපි ණය ගැතියි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට. කිසිම විදියකින් පක්ෂයට හානි කරන්න විදියට කටයුතු කරන්න එපා. පක්ෂයේ විනයක් තියෙන්න ඕන. ඒ විනය නැති වෙන ආකාරයට කටයුතු කරන්න එපා. ඇහුවේ නැද්ද එතකොට? එහෙම එතුමා මම හිතන්නේ එක කතාවකදී තුන් පාරක්වත් විතර මේක කියනවා. ඒක අපිට පාක්ෂිකයෝ හැටියට ඒක අපේ හදවත් තුළට තදින්ම වැදිලා තියෙනවා. මම විශ්වාස කරනවා මෙතන අර ඇත්තම අර මෙහෙවන්නේ ඒ රැස්වීම වල නොහිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නොවන කණ්ඩායමක් නිසා එයාට මේක තදින් දැනෙන්නේ නැහැ. ඒ වගේම ඒ පස්සෙන් යන නවක මන්ත්‍රීවරුන්ටත් මේක අලුත් දෙයක් වෙන්න පුළුවන්. නමුත් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආරම්භ කළා අපිට මේ තනතුරු ලැබිලා තියෙන්නේ. මිනිස්සු සලකන්නේ අපි ගෙදරින් ගෙන අපු දෙයක් ඉඳන් නෙමෙයි අපේ පක්ෂය තුලින් අපි දේශපාලනය කරන ලැබුණා. එහෙනම් අපිට කෘතවේදීත්වයක් තියෙනවා. අන්න ඒ කාරණය පිළිබඳව හදවතට අනුව හිතලා තීන්දු ගන්න කියන එක තමයි මම කවුරු හරි පක්ෂයට එරෙහිව පක්ෂයට පාක්ෂික අපහසුතාවයට පත්වන ආකාරයට තීන්දු ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අපේ කෙනෙක් ඉන්නවා නම් එයාගෙන් ඉල්ලන්නේ. ඇමතිතුමා මෙවර මැතිවරණයේදී ඒ කියන්නේ ගාල්ලි රැස්වීම තුළදී විශේෂ මොනවද කම්කරුව වෙනුවෙන් සිද්ධ වෙන්නේ? අපි අතරම අපි මේ මැයි දින කමිටුවේදී සාකච්ඡා වුණා. හැමදාම මේ කම්කරුව වෙනුවෙන් මේවා කරන්න ඕන කියලා අපි ප්‍රකාශ නිකුත් කරනවා. ඒ නිකුත් කරාට ඒවා මොකුත් වෙන්නේ නැහැ. ඒ වෙලාවට විතරයි ඒ මොහොතේ වෙල විතරයි කවුරුත් අහන් ඉන්නෙත් නැහැ. ඊට පස්සේ ඊගාව මේ දිනෙත් ඒ ප්‍රකාශයම කරනවා. අපි තීන්දුව කරා මේට පස්සේ එහෙම වෙන්න බෑ. අපි කම්කරුවා වෙනුවෙන් කළ යුතුයි කියලා තීන්දුව කරන ලබන්නා වූ ප්‍රකාශය ඒ එදා සපත කරන දේ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් මේ වර්ෂය තුල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රජයත් එක්ක රජයට එරෙහිව රජය උනන්දු කරමින් හැම මට්ටමකින්ම කටයුතු කළ යුතුයි කියලා අපි තීන්දුවකට ඇවිල්ලා තියෙනවා. රජයට එරෙහිව රජය විරුද්ධව යමක් තියෙනවා නම් රජයට එරෙහිව බලපෑම් කරමින් රජයට අභියෝග කරමින් රජය හැටියට යම් තීන්දුවක් ගන්න හදනවා නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට ඒ තීන්දුවට එරෙහිව අභියෝග කරමින් රජය නිවැරදිව පෙනී සිටීමට ඒ අපේ දන්නා වූ තීන්දුව ක්‍රියාත්මක කර ගැනීම සඳහා ගත හැකි උපරිම උත්සාහ ගැනීමට කැප වෙනවා කියන එක තමයි අපි ගත තියෙන්නේ. ඉතාම හොඳ තත්ත්වයක්. මොකද මේ රටේ කම්කරුව වෙනුවෙන් කතා කරා මං හිතන්නේ එදා ඉඳන් අද වෙනකම් පක්ෂ දේශපාලනේ පටන් ගත්ත දවස් ඉඳන් අද වෙනකම් කම්කරුව වෙනුවෙන් කතා කරාට තාමත් කම්කරුව අමාරුවෙන් ජීවත් වෙන්නේ. ඔහුට ජීවිතේ ගැට ගහ ගන්න අමාරු තත්ත්වයක් ඉන්නේ. හැබැයි ඔහු මෙදා සැරෙත් කම්කරු දිනේදී මේ මැයි රැලියට රතු මැයි රැලියට සහභාගී වෙනවා. බොහෝ බලාපොරොත්තු තියාගෙන. බලාපොරොත්තු ඉෂ්ට කිරීමේ වගකීම පක්ෂ විපක්ෂ ભેදකින් තොරව දේශපාලඥයන්ට තියෙනවා. දේශපාලඥය ඒක කරයිද නැද්ද කියන ප්‍රශ්නේ තමයි සාමාන්‍ය අපිට කෙසෙවිතත් තියෙන්නේ. ඇමතිතුමා මම කැමති අමාත්‍යංශය පැත්තට යන්න. අද මං කන්ද තෙල් සංවර්ධන අමාත්‍යංශේ මම අර පත්‍රයේ දැක්කා මේ බදු මුදල් වැඩි කිරීම ලොකු කතාබහට ලක් වෙලා තියෙන මොහොතන්නේ මේක. මේ බදු වැඩි කරන්න වෙලා තියෙන්නේ මේ ආයතනිකෝ පාඩු ලබන රාජ්‍ය ආයතන නිසා කියලා. ඔබ ආයතනත් එහෙම එකක්ද? මේ අපි පාඩු ලබන්නේ නැහැ. ඔව්. හැබැයි අපි අපේ දැන් අපේ උදාහරණයකට CPSTL ආයතනය අපි බිලියන 2ක් විතර වාර්ෂික ලාභයක් ලබනවා. බදු ගෙවලත්. CPC ආයතනය අන්ති තෙල් සංස්ථාව බදු ගෙව්වට පස්සේ පාඩුයි. ඔව්. මේ බදු අපිට දැන් කියන්න පුළුවන් වෙන මේක බදු අඩු කරන්න කියලා. නමුත් අපේ රටේ නෙමේ සෞදි අරාබියෙත් ඛනිජ තෙල් වලින් බදු අරගෙන තමයි රටේ බොහොමයක් කාරණා ඉටු කරගන්නේ. ඒකින්ද බද්දට පස්සේ අපි පාඩුයි. හැබැයි ඒ අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ බද්දට පස්සේ තියෙන පාඩුව නෙමේ. අපේ තියෙන ණයක් බිලියන 350ක් ණයක්. ඉතින් මෙන්න මේ ණය අපි දැන් ඇත්තටම මම ඉතාලම වගකීමෙන් කියනවා මම ඇමතිවරයා හැටියට පත් වුණාට පස්සේ අපි එක ණය වාරිකයක්වත් හිග තියලා නැහැ. බදු හැටියට ගෙවන්න තියෙන එක සතයක්වත් අපි හිග තියලා නැහැ.
ඒවගේම පහුගිය කාලෙ ගෙවන්න තිබිච්ච බදු නොගෙවා තිබිච්චවා අපි ගෙවල තිනෝ බොහෝ දුරට. නායවාරිකත් අපි බොහෝ දුරට ගෙවමින් ඉන්නවා. හැබැයි මේක පොඩි ප්‍රමාණයක් නෙමෙයිනේ. බිලියන 365 තිබිච්ච එක දැන් ඔබතුමාලා අපේ මේ විශේෂ පත්‍ර අරන් බලන පහුගිය වර්ෂය තුල අපි විශාල ප්‍රමාණයක් ගෙවලා තියෙනවා. දිනවත් ගෙවනවා. නමුත් මේක ගෙවන් මේ ගෙවිය යුත්තේ ඇයි? මේ බර මේ ඛනිජ තෙල් සංස්ථාවට විතරක් දරන්න වෙච්ච බරක් නෙමෙයි. මේ බර මුළු රටටම රටේ පෙට්‍රල් ඩීසල් පාවිච්චි නොකරන හැම දෙනාටම මිලියන 21කටම දරන්න වෙච්ච බරක්. ඉතින් අපි වගකීමක් හැටියට මේ බර නිදාස් කර ගැනීමේ ව්‍යායාමය සාර්ථකව කරගෙන යනවායි කෙනෙක් කියන්නේ. හොඳයි. අපි තව කතා කරමු අමාත්‍යංශය ගැන මේ විරාමයෙන් පස්සේ. කන්ද තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි පාර්ලිමේන්තු හිටපු නියෝජ්‍ය කතානායකතුමා කැඳවලා තියෙනවා 17-18 අපි කතා කරන්නේ ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියේදී කෙසේ විය යුතුද, ඒ වගේම මැයි පළවෙනි දකෝම සැපිරිය යුතු කියන කාරණාව තමයි අපි කතා කරමින් ඉන්නේ. මම විරාමයට පූර්ව කතා කරමින් හිටියේ මේ අමාත්‍යංශය පිළිබඳ. අමාත්‍යංශයේ තියෙන අධික ණය බර කොහොමද තුරන් කරගන්නේ? අමිතුමා උත්සාහයක් දරමින් ඉන්නවා. ඔව්, අපි දන්නවා ඊටම කාර්යශූර සහ ඒ වගේම ක්‍රියාත්මක වීමේදී තම මහත්මා ගුරු ඇති ඇමතිවරෙක්. ඔව්, නියෝජ්‍ය කතානායක වෙලා හිටිය අපේ පාර්ලිමේන්තුවේ. කෙසේ වෙතත් ඇමතිතුමනි, මේ එක කාලෙකදී මේ කතාවක් තිබ්බ මැතිවරණයක් ලං වෙලා හිටපු අගමැතිතුමා මං හිතන්නේ ප්‍රකාශ කරේ ඩිසැම්බර් හෝ නොවැම්බර් ප්‍රකාශයක් කරයි අවුරුද්දේ, මේ එන මාර්තුවේදී තෙල් බැරල් එක ගෙවල් වලට එවනවා කියලා කිව්වා. ඒකටත් අපි මිනිස්සු ඡන්දෙ දුන්නා. ඒකත් පිළිගත්තා. හරි. එහෙම පිරිසක් තෝරලා ලැබු මන්දිවරු තමයි මේ ඉන්නේ. කෙසේ වෙතත් මේ තෙල් ගනින් පොඩි ඉංගියක් ආවනේ තෙල් තියෙනවා කියලා බැරල් එක කෙසේ වෙතත්. ඔව්. හරි. මේ තෙල් ගනින් වල තත්ත්වය කොහොමද? මෙන්න මේක අපි හොයා ගත්තොත්ින් මේක මතු කර ගත්තොත්ින් අපිට මේ ණය බර හැම එච්චර පොඩි වේගවත් වෙනවා මේ ණය බර අයින් කරගන්න. ඒ එකම මම අහන්න ඕනේ, ඔය කැණීම් අංශයේ තිබ්බේ ඔබේ අමාත්‍යංශයට නෙමෙයි ජනාධිපතිවරයාට යටත්ව තිබ්බේ. දැන් ඔබතුමාට මේක පවර්ලාද තියෙන්නේ සහ කොහොමද කැණීම් අංශ කියන දෙකම එකට එකව කරලා උත්තරයක් දුන්නොත්? ඔව්, ඇත්තටම ඉස්සෙල්ලම කියන්න ඕනේ මේ අර වගේ ඡන්දදායකයෝම විතරක් නෙමෙයි බුද්ධිමත් ඡන්දදායකයෝ බහුතරයක් මේ රටේ ඉන්නවා. ඇත්ත කතාව ඇමතිතුම බහුතරයක් ඉන්නේ අර වගේ අරට අහුවෙන්නේ. අපේ පාන් 3.50 දෙනවා කිව්වහම මේ 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 ඡන්ද දෙන පිරිසක්. ඒක තමයි ඇත්ත කතාව. ඒ විතරක් නෙමෙයි. ඔබතුමා උතනින් ඡන්දෙ ඉල්ලුවාට හරි ඡන්දෙ ඉල්ලද්දී ඔබතුමාට වඩා මේ වෙන කාරණාවක් එක ජනප්‍රිය කෙනෙක් දැම්ම සමහරට ඔබතුමාට එරෙහි ඡන්ද ගන්න පුළුවන්. මොකද අපි දන්නවා ගම්පාදිස්ත්‍රික්කේ කරු ජයසූරිය පරද්දලා උපේක්ෂා සර්ණමාලි ඡන්ද ඉල්ල. නෑ, එහෙම ඉතිහාසයක් හැම දිස්ත්‍රික් එකම තියෙනවා. නමුත් ඒ තත්වයන් වෙනස් කණ්ඩායමකුත් ඉන්නවා. ඇත්තටම අපේ දිස්ත්‍රික්කවල බුද්ධිමත් ජනතාවත් බහුතරයක් නැත්තේ නෑ. ඉතින් කෙසේ වෙතත් අපිට දැන් මේ ප්‍රධාන ප්‍රශ්නය මේ කැණීම්. අපිට තෙල් තියෙන බව අපි දන්නවා. මං දැන් ලින් හතරක කැණීම් කරාම ලින් දෙකක මේ ස්වාභාවික වායු තියෙන බවට හොයාගෙන තිනවා. ඉතින් ඒ වගේම අපි දැන් මේ ක්ෂේත්‍රය දන්න උදවිය දන්නවා ඛනිජ තෙල් නිර්මාණය වෙන්න අවුරුදු මිලියන 8ක් 9ක් යනවා. ඉතින් අපි මිලියන 8ක් 9කට පිටිපස්සට ලෝකේ යනකොට ලංකාව තිබිලා තියෙන්නේ මොසැම්බික් රාජ්‍යයට ආසන්න. දැන් මේ වෙන විට මොසැම්බික් ආශ්‍රිතව තෙල් විශාල වශයෙන් ලැබෙනවා. ඒ අනුව ඒ කාලේ ඒ නිදි ආරම්භ වෙන්න පටන් ගත්ත කාලේ තමයි ලංකාවෙත් ඛනිජ නිදි ආරම්භ වෙන්න පටන් ගන්න තියෙන්නේ. ඒ නිසා මේ තියනවා කියන එක පිළිබඳ ඒ ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රධානීන් දන්නවා. අද වෙනකොට අපිට පුළුවන් වෙලා තිනවා ටෝටල් සමාගම දැන් කටයුතු ආරම්භ කරලා තිනවා. බොනවිස්ත කියන සිංගප්පූරු සමාගම දැන් කටයුතු ආරම්භ කරන්න අවසාන මේ 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 කටයුතු වල නියැලෙන්නේ. ඊට අමතරව අපි ලෝකයේ තියෙන ප්‍රධාන සමාගම් වල අවධානය ශ්‍රී ලංකාව කෙරෙහි යොමු කරගෙන තිනවා. ඒ අයත් ඉදිරියේදී ලංකාවේ ආයෝජනය කරන්න පැමිණේ කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ తත්වය
ඇත්තටම අපිට මේ සඳහා අවශ්‍ය කරන නීති නීති පද්ධතිය සකස් කිරීමේ අවසාන අදියරට ඇවිල්ලා තිනවා අපේ සංශෝධන ගෙනීම සඳහා. ඉතින් ඒ සඳහා අවශ්‍ය කරන පරිසරය අපි නිර්මාණය කරනවා. ඇත්තටම ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලය අතිගරු ජනාධිපතිතුමාට තමයි දිගටම තිබුණේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මාව ඇමතිවරයෙක් හැටියට පත් කරනකොට ඒ වගකීමත් අපේ අමාත්‍යංශයට පවරලා තිනවා. ඒ තුල අපිට මේ කටයුතු වේගෙන් කළා ලබන මාසෙ වෙනකොට නෙමෙයි, හැබැයි අපි උත්සාහ ගන්නවා, උපරිම උත්සාහ ගන්නවා මේ කාල සීමාව අපේ රජයේ අවසන් වෙන්න කලින් ස්වාභාවික වායු සහ තෙල් සම්පත උකහා ගැනීම සඳහා වූ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න. හොඳයි ඇමතිතුමා, අපි අවසාන මිනිත්තු ගණනාවේ ඉන්න නිසා මම කැමති නම නැවතත් මේ පළවෙනිදට එන්න. ඔව්, මේ පළවෙනිද ඉලක්ක කරලා කතා කරන්න. රජයක් හැටියට රජයකින් කම්කරුව බලාපොරොත්තු වෙන දේවල් ටිකක් තියෙනවා. සමහර ඒවා දිනා ගත යුතු වෙනවා. ඒ සඳහා යම් කැපකිරීම් කරන්න අවශ්‍ය වෙනවා. මෙවර මැතිවරණ මෙවර මැයි දිනේදී ජනතාව කම්කරුව වෙනුවෙන් ඔබ ලබා දෙන වරප්‍රසාද එහෙම නැත්නම් ඒ කතන්දර ටික එහෙම නැත්නම් මේ බජට් එකෙන් ලබා දෙනවා කිව්ව දේවල් ටික තහවුරු කරනවා කියන එකට සාක්ෂියක් තියෙනවා මම කියන්නේ. පැහැදිලිව මම ඒක තමයි කිව්වේ. අපි පක්ෂයක් හැටියට අපි මේ මැයි දින කමිටුව හැටියට මධ්‍යම කාරක සභාව හැටියට අපි තීන්දුව කරේ කම්කරුවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා. කම්කරුවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරනවා කියලා කියන්නේ ඒ වගේම කියන්න ඕන මේ ක්‍රියාත්මක කළ නොහැකි සුරංගනා කතා කීපයක් කම්කරුව ඉදිරියේ දාලා මේ වෙනුවෙන් අපි කැප වෙනවා කියලා කෑ ගහලා ඒ කියන බලාපොරොත්තු ඒ දීපු බලාපොරොත්තු ඉටු වුණොතින් රජය රටේ ආර්ථිකය තනිකර විනාශ වෙනවා කියන එක දැන දැන කියන සුරංගනා කතා නෙමෙයි. කම්කරුවාගේ අයිතිය ශක්තිමත් වෙන්න නම් ඔබේ චෝදනාව කරේ කාටද? අපි ඉන්නවනේ සුරංගනා කතා කියන දේශපාලන පක්ෂ. ඒක අපි මං හිතන්නේ මම අමුතුවෙන් නම් කරන්න ඕනේ නැහැ. මං අර ඔබතුමා කිව්වා වගේ පිරිස් මං හිතන්නේ දැන් අඩුයි. බුද්ධිමත්ව බලන කට්ටිය හැමදේම කිරලා මැරලා තමයි බලන්නේ. එහෙම නැත්නම් මේ රටේ 1931 ඉඳන් අමතක කරන්න එපා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වෙච්ච කිසිම ආකාරයකින් ඒකාධිපතිවාදයකට යන්න අවස්ථාව නොදීපු රටක් තමයි මේ. එතකොට අපේ මිනිස්සු බුද්ධිමත් වෙන්න ඕන. බුද්ධිමත්ව ජනතාවගේ යහපත වෙනුවෙන් කම්කරුවාගේ වැඩ කරන ජනතාවගේ යහපත වෙනුවෙන් රටේ යහපත වෙනුවෙන් ගත හැකි සියලු තීන්දුව වෙනුවෙන් අපි කැප වෙනවා කිසිම ආකාරයකට. එක්කෙනෙක්ට දෙන්නට ඕන වුණාට කම්කරුවන් මර්ධනය කරන්න කම්කරුවන්ගේ අයිතිවාසිකම් කප්පාදු කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉඩ දෙන්නේ නැහැ. ඒ වගේම අපි ආරාධනා කරනවා සියලුම දෙනාට ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට ගාල්ලට ගාල්ලේ සමනල පිට්ටනියට එන්න කියලා කම්කරු අයිතිවාසිකම් ශක්තිමත් කරන්න. මොකද පක්ෂයක් දෙකට බෙදෙනවට මහින්ද රාජපක්ෂ මහත්තයාත් එදා කිසි විදිහකින් ඉඩ දුන්නේ නැහැ. ප්‍රතිපලට මතක ඇතිනේ එක්සත් ජාතික පක්ෂය දෙකට බෙදෙන්න හදනකොට මේ සිරිකොත ඉස්සරහා මේ පාර හදලා හරි පක්ෂ බෙදන එක නවත්තලා දුන්නා. ඉතින් මම හිතන්නේ ඒ වගේ ඒ පිළිබඳ එතුමා දැඩි ලෙස විශ්වාස කරන කෙනෙක්. එතුමා වෙන අයගේ බලපෑම් වලට නතු වෙන්නේ නැහැ. අපි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා තමයි පක්ෂ නායකයා. අපිට ඒක පිළිගන්න වෙනවා. ක්‍රිකට් ටීම් එකෙත් එහෙමයිනේ. මහෙලලා සංගක්කාරලත් මේ කැප්ටන්සි එක මැතිව්ස්ට ගියාම එයාටතේ සෙල්ලම් කරා. එහෙම නැත්තම් සිලෙක්ට් කෙනෙක් වෙන්න ඕනේ. ඒක හින්දා අපි මේ සියලු දෙනාම එකතු වෙලා අපි මේ මේ දිනේ ශක්තිමත් කරමු. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා, චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිතුමිය, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සියලු දෙනාටත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලු දෙනාටත් අපි ආරාධනා කරනවා ගාල්ලට සමනල පාලමට එකතු වෙන්න කියලා, සමනල පිට්ටනියට එකතු වෙන්න කියලා මේ දිනේ සමරන. ඔව්, එහෙමනම් ආරාධනය පිළිගන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මේ රැලිය